තම ආදරණීය දරුවන්ද මරා තම ජීවිතයද නැති කරගත් කාන්තාව තමන්ගේ මරණයට පෙර විනිසුරු ඉලංචියනියන්ට ලියූ සංවේදී ලියමන. දිනය 2017 ඔක්තෝම්බර් 27 වෙනිදා, ඒ කියන්නේ අද දවස. යාපනයේදී අද දවල් තමුන්ගේ දරුවන් 3 දෙනාටත් වස දීලා තමුන්ද වසපානය කරලා කාන්තාවක් මිය ගියා. මේ කාන්තාව මිය යන්නට පෙර මේ වෙනකොට ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ හදවතේ විනිසුරුවරයා වෙච්චි විනිසුරු එම් ඉලංචේනියන් මහතාට ලිපියක් ලියා තබනවා. අපි මේ කියන්නේ අන්න ඒ ලිපිය ගැන. තම සැමියා රුපියල් 1,17,00,000ක මුදල් වංචාවකට හසු වූ නිසා ඇති වූ හිත් වේදනාවෙන් මීට මාස 2කට පෙර සියදිවි නසාගත් බවත්, මියගිය සැමියා පිළිබඳව දරුවන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි නිසා දරුවන් සමග සියදිවි නසා ගන්නා බවත් මේ ලිපියේ සඳහන් වෙලා තිබුණා. දෙමළ භාෂාවෙන් ලියා තිබුණේම ලිපිය සිංහලෙන් මෙන්න මෙහෙමයි. ගරු මහාධිකරණ විනිසුරු ඉලංචේනියන් මහතාණෙනි, 2017 සැප්තැම්බර් 3 වෙනිදා මගේ සැමියා රුපියල් 1,17,00,000කට රැවටුණු හේතුවෙන් සියදිවි නසා ගත්තා. මගේ සැමියා නැති ජීවිතයෙන් මට පළක් නැහැ. මගේ සැමියා අබ්බගාතියකු වී හෝ අපි සමග ජීවත් වුණා නම් ඒත් මට සෑහෙන්න තිබුණා. නමුත් අපිට ඒකට වාසනාවක් තිබුණේ නැහැ. දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුණත් ළමයි අහන ප්‍රශ්නවලට මට උත්තර නැහැ. ළමයි අහනවා, තාත්තා කවදයිද? තාත්තා පේන්නේ එන්නේ නැත්තේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තාගේ කන්වල පුළුන් ගහලා තිබුණේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? ඇයි තාත්තා කළු පාට උනේ? සුදු විදිහටම තාත්තා ආයෙත් එයිද? තාත්තා ආවහම අපි පාකෙකට යමුද? මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද? අපේ මේ මරණයට හේතුව ශ්‍රී සංකර නම් පුද්ගලයා, ඔහුගේ බිරිඳ සුගන්‍යා සහ සිරිදරන්. අපි අද මේ ඉන්න තත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕනි. මෙන්න මේ ලෙස ඇයි ලියමනේ ලියා තිබුණා. මීට අමතරව සිය අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය කියා මියගේ කාන්තාව සිය මව්පියන්ට ලියූ ලියුමක්ද හමු වෙලා තියෙනවා. මේ ඒ ලියුමේ සිංහල පරිවර්තනය. ආදරණීය අම්මා තාත්තා අයියා අක්කා, හැමෝම මට සමාවෙන්න. ඉපදුණු හැම කෙනාම මැරෙනවා. ඒක ගැන හිතලා ඔබ හැම දෙනාම හිත හදා ගන්න. අම්මයි තාත්තයි දරුවෙකු විදිහට මට හැම යුතුකමක්ම කළා. අපි ජීවත් වුණු කාලය අඩු වුණත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා. මට ඔබ සැම එක්ක ජීවත් වෙන තිබුණු කාලය සම්පූර්ණයි. අඩුපාඩු 1000ක් වටේ තිබුණත් ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි. මගේ සැමියා මට දීපු ජීවිතය සම්පූර්ණයි. නමුත් එක දුකක් තියෙනවා. අපිට පවුලක් විදිහට දිගු කලක් ජීවත් වෙන්න ආශාවක් තිබ්බා. අවසාන මොහොත දක්වා අපි එකට සටන් කළා. දැන් අපි යන්නම්. මගේ අම්මාව රැක බලා ගන්න. මගේ සැමියාට මට වඩා ආශාවක් තිබුණා මගේ මව්පියන් ළඟ තියාගෙන මැරෙනකන් සලකන්න. නමුත් දැන් අපි යන්නම්. මීට ආදරණීය සුනේත්‍රා සහ මිනිපිරි මුණුපුරන්, මගේ සහ මගේ දරුවන්ගේ අවසන් කටයුතු මගේ ගෙදරින් කරන්න. කිසිම විදිහකින් ඒක මගේ සැමියාගේ පැත්තට දෙන්න එපා. ඒක තමයි මගේ අවසන් කැමැත්ත. අවශ්‍ය වුණොත් මේ ලියුම පොලිසියට පෙන්නලා බොහොම චාම් විදිහට හේවිසි බෙර නැතිව අපේ අවසන් කටයුතු ඉක්මනින් ඉවර කරන්න. මීට ආදරණීය දුව සුනේත්‍රා. ඇගේ කතාව ඉක්මනයි. නමුත් අපේ කතාව මෙන්න මෙහෙමයි. සියදිවි නසා ගන්නා පුද්ගලින්ට සමාදයෙන් එල්ල වෙන්නේ චෝදනා. නමුත් සියදිවි නසා ගැනීම කියන්නේ එක් මානසික තත්ත්වයක්. යම් පුද්ගලයෙක් තමුන්ගේම ජීවිතේ නැති කරගන්න තැනට මානසිකව ඇදවැටෙන්නේ ඔහුගේ ජීවිතයේ තියෙන යම් යම් සිද්ධි නිසා. එම නිසා මෙවැනි සිද්ධි පාලනය කරන්නට පුළුවන් අපේ මනුස්සකමටම විතරයි. සියදිවි නසා ගන්න අවස්ථාවට පත් වෙයි කියලා හිතන සැක තියෙන, සමාජයේ මානසික පීඩනයකට ලක් වෙලා ඉන්න කුමන හෝ තැනැත්තෙක් ඉන්නවා නම් ඔහුගේ ආගම හෝ ජාතිය ගැන නොබලා ඒ පුද්ගලයා සමග සිටීම තමයි අපිට කරන්නට තියෙන්නේ. ඒ පුද්ගලයාගේ මනසට හිතට ශක්තියක් වෙන එක. එහෙම වුණොත් ඒ පුද්ගලයා තනි වෙලා කියන හැඟීම ඒ පුද්ගලයාට දැනෙන එකක් නැහැ.
ඒ වගේම තනියෙන් මානසික විදවීම තුලින් සියදිවි නසා ගන්නා වගේ තැනකට තම මනස පරිවර්තනය කරගන්න එකක් නැහැ. එහෙම නැතුව මිනිස්සෙක් සියදිවි නසා ගතතර පස්සේ ඒ මිනිස්සයාට චෝදනා කරන එකෙන් කිසිම තේරුමක් නැහැ. මොකද ඒ தත්ත්වයට පත්වෙච්ච මිනිස්සයාගේ හිතේ තිබුණු தත්ත්වය දන්නේ ඒ මිනිස්සයාම විතරයි. ඒ නිසාම අප සියලු දෙනාම කම්පාවට පත්වන මෙවැනි සිද්ධි යලිත් කිසි දිනක අසන්නට නොලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. තවත් මෙවැනිම වූ දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.